පහුගිය දින ගණනාවක් මුළුල්ලේ අපි දැක්කා බොහෝ දෙනා අපිට කොපි කරලා එවා තිබුණා WhatsApp ජාලාවල එවැගේම මුහුණු පොත තුල වෙනත් මාධ්‍යවල ඥානසාරේමි හොයා දෙන්න උන්වහන්සේ අතුරුදන් වෙලා ඔය අනාදි වශයෙන් නානා ප්‍රකාර වූ විවේචන චෝදනා නිନ୍ଦා අපහාස එකතු කරමින් අපි හොයන්න ලොකු මහන්සියක් අරගෙන තිබුණා අන්තර්ජාලය තුල පළමුවෙන් කියන්න ඕනේ 2015 ඉඳලා මේ මොහොත දක්වා කාලය ගතොත් මට ඇත්තටම අන්තර්ජාල භාවිතය තුළ තියෙන ඉඩ සියල්ලම අහුරලා තියෙනවා මට Facebook එකක් පාවිච්චි කරන්න විදියක් නැහැ මගේ නම ලියන්න විදියක් නැහැ මගේ පින්තූරයක් දාන්න එහෙම නැත්නම් කරන කතාවක් නැත්නම් අදහසක් පළ කරන්න කවුරු හරි ඒවා හුවමාරු කරගත්තොත් ඒවා වාරණ කරන වෙනවා ඒ ප්‍රොෆයිල් තහනම් වෙනවා මේ වගේ නොඑක් ක්‍රියාදාමයන් මුහුණ දුන්න පහුගිය කාල සමය පුරාම ඒ වගේම අනෙක් මාධ්‍ය ගත්තත් මේ මාධ්‍ය සාකච්ඡාව මාධ්‍ය සාකච්ඡාවන් ගණනාවක් පැවැත්වුවා ඉතාම ස්වල්ප මාධ්‍යයක හැරෙන්න අපේ මතය ජනගත කරන්න අපට අවස්ථාවක් ලැබුණේ නැහැ මන්ද නැහැ මොකද්ද ඒකට හේතුව කියලා කෙසේ වෙතත් මම හිතනවා තවදුරටත් නිහඬව ඉන්න පුළුවන් වටපිටාවක නෙමෙයි ඉන්නේ අපි මේ රට දීපු බලාපොරොත්තුවක් තියෙනවා මේ ජාතියට දීපු නායකත්වයක් තියෙනවා අපේ මතය අපේ අරමුණ දැකලා ඒ වෙනුවෙන් පෙනී හිටපු විශේෂයෙන් නිස්සරණාධ්‍යාශයෙන් පෙනී හිටපු විශාල පිරිසක් ජාති මාමකත්වයෙන් බලාගෙන ඉන්නවා මොකද්ද මේ හාමුදුරුවන්ට උනේ කවුරු හරි මොනවා හරි දීලා කටවහලාද ආණ්ඩුවෙන් කටවහලාද එහෙම නැත්නම් කාගේ හරි කොන්ත්‍රාත් එකක් කරනවාද එහෙම නැත්නම් පෝට් සිටියේ සල්ලි හම්බෙලාද ඔය වගේ නොඑක් විදිහේ සක සංඛා ඇති වෙන එක ස්වාභාවිකයි අපේ නිහඬියාව ඇතුලේ ඒ නිසා ඒ නිහඬ බව බිනිමින් අත වශයෙන්ම සාකච්ඡාවක් කරන්න තීරණය කෙරුවා ඒ සාකච්ඡාවයි මේ දිගහැරෙන්නේ ඊයේ පෙරේදා සහ අද වෙනකොට මාධ්‍ය තුල වාර්තා පළ වුණා අන්තර්ජාල මාධ්‍ය තුලත් එකිනෙකා අතරේ අදහස් හුවමාරු වුණා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ ලැබිලා जनाधिपतिवरणय पे महामतिवरण प्रकाशेर पत्कला महामतिवरणे सदहा जनबलपक्षे अटते इद्रिपत्तुना मम कुरुनेगलिंग इद्रिपत्तुना नमुत मगे नाम योजना प्रतिक्षेपुना कुरुनेगली कोलंब खलुत्तर मुनरागल के दिश्विक हतरेम नाम योजना प्रतिक्षेपुना ඒ වැඩපිළිවෙල සකස් කෙරුවේ රතනහාමුදුරුවෝ එහි විවාදයක් නැහැ. ඉතින් අපි පුජ්‍යලයෝ දිහා බලලා නෙමෙයි අත වශයෙන්ම ප්‍රතිපත්ති මොනවාද අපේ වැඩපිළිවෙල මොකක්ද අපේ අරමුණු මොනවාද කොහොමද සාමූහික ප්‍රයත්නයක් ඇතුලේ මේ සිංහලයන්ට බෞද්ධයන්ට එරෙහිව උද්ගත වෙමින් ඇති කෙලවරක් නැති මේ සංස්කෘතික ප්‍රශ්න ආර්ථික සමාජීය ආගමික වශයෙන් මේ හැම අතකින්ම ඇතිවෙල තියෙන මේ දුර්දසාපන්න තත්වයන් යම් පමණකට හෝ සමනය කර ගැනීම සඳහා මොකක්ද අපට කළ හැකි කාර්යභාරය ඒකට තියෙන ඉඩ කඩ කුමක්ද මේ සියල්ල සලකලා බලලා තමයි අපි අවසාන විග්‍රහය තේරුම් ගන්නෙ මොන සමාජ බලවේග හැදුවත් මොන ජාතික වැඩපිළිවෙල වල හැදුවත් දහස් ගණනින් දසදහස් ගණනින් ඔළුගෙඩි එක්තැන් කළා සමුළු පැවැත්වුවත් දවසක් ගානේ දවසක් නෑර මාධ්‍ය හමු පැවැත්වුවත් උත්තරයක් නෑ අවසානයේදී දේශපාලනිකව බලවත් වීම පමණයි අපිට තියෙන එකම උත්තරය මොකද අපිට එතන විතරයි කතා කරන්න පුළුවන් එතන දේශපාලනිකව බලවත් වීමෙන් අපි අදහස් කරේ අත් වශයෙන්ම මේ මහා මෙතුණ ඉදිරිපත් වීම ඇතුලේ මන්ත්‍රී ආසනයක් ලබා ගන්න ඕනේ කියලා දෘඪතර අදිෂ්ඨානයක් මට තිබුණා ඊට හේතුව මොනවත්ක්වත් මේ පාර්ලිමේන්තුවේ मंत्रीवरुण लभन वरप्रसाद लागिनी में परमार्थे निवे अभी दिन पांसाल तीन अब इंड पुलवा या वाहन आगती मनोहरी अब ये दिवाल अपने गेटलू निवे अब बणद मकल अभी जीविका सरकार पुलवा
හැබැයි අපි ඒ විදිහට ජීවත් වෙන ගමන් මේ ජාතිය හමුවේ තියෙන අනේක විද දුක්ඛ දෝමනස්යන් දැකලා විශේෂයෙන් සංස්කෘතික මේ වශයෙන් සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය දැකලා ඒවාට එරෙහිව වැටබඳින්න ඒවාට එරෙහිව හඬනගන්න ඒවාට එරෙහිව ජනයා පෙළගස්සන්න ඒවාට එරෙහිව ජාතික බලමුළු ගොඩනගන්න ඒ නායකත්වයේ දීම ඇතුලේ අවසානයේ සිද්ධ වුණේ දණ්ඩ නීතියෙන් බන්ධනයට පත්වීම පමණයි මේ කතා කරන මොහොතෙත් මම හිතන්නේ නඩු 15කට එහා ගිය ප්‍රමාණයක් උසාවිවල පවරලා තියෙනවා ඉතින් මොන වගේ අනතුරක් පෙන්වා දෙන්න ගියත් අපේ සතුරු බලමුළු ඔවුන්ගේ රක්ෂණය සඳහා උසාවියට යනවා පොලිසියට යනවා වෛරී සහගත ප්‍රකාශ නමින් මේ හෙලිකරන ඇත්ත ඔවුන් නිර්වචනය කරනවා අවසාන විග්‍රහයේදී අපට සිද්ධ වෙනවා අපේ ජීවිතේ වැඩි කාලයක් උසාවිවල පොලිසියවල කට උත්තර දෙමින් ඇත්ත කතා කළා මේ ඇත්ත ප්‍රශ්න උත්තරයක් හොයන්න තියෙන ඉඩකඩ අහුරගෙන අපේ කාලය නිර්පරාදී නාස්ති කරන්න. ඉතින් විශේෂ වශයෙන් මම හිතනවා අපේ ජනබල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඇති වුණු තත්ත්වය කවුරුත් දන්නවා. ඒව නැවත නැවත කතා කිරීම ඵල රහිතයි. මන්ත්‍රී ධූරයට මොකද්ද වුනේ? ලේකම් හාමුදුරුව මොකද කළේ? රත්න හාමුදුරුව ලේකම් අතර තිබුණු සම්බන්ධය මොකද්ද? අපට මොකක්ද වුනේ? පක්ෂ සභාව මේවා ඕනතරම් පහුගිය කාලේ සාකච්ඡා වුණා. ඒව ගැන කතා කළ වැඩක් නැහැ. කාගේවත් දොස් දැකලා කාටවත් දොස් කියලා අරය හොඳයි මෙයා හොඳයි මෙයා හොඳ නැහැ අරයගේ ඒක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ අපි කවුරුත් සිංහලකමට ආදරය කරන සිංහලයන් හැටියට බෞද්ධකමට ආදරය කරන බෞද්ධයන් හැටියට සරලව කිව්වොත් ජාතිකවාදීව හිතන මිනිස්සු එක කඳවුරකට ඇවිල්ලා සිංහල ජාතිකවාදී අරමුණ නැත්නම් සිංහල ජාතිකවාදී ඒ වැඩපිළිවෙල ජනාධිපතිවරණයේදී අපි ජයග්‍රහණය කරගත්තා. සිංහලයන්ට නායකයෙක් අපි ඕනේ කියලා ඔහුගේ කාලේ පුරාම මතයක් ගෙනිච්ච එක බොරු නෙමෙයි. Breaking Dr. Okay.